අයිබුවන් මම අද කතා කරන්න අදහස් කරේ අපිට සුලබව දකින්න ලැබෙන රෝගී තත්ත්වයක් ගැන ඒ කියන්නේ වැරිකෝස් වේන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා එහෙම නැත්නම් නහර ගැට ගැසීම කියන රෝගී තත්ත්වය ගැන මේක ඇත්තටම ඉතාමත්ම සුලබ රෝගී තත්ත්වයක් සාමාන්‍යයෙන් අපි කියනවා නම් වයස අවුරුදු 40න් විතර එහා පුද්ගලයන් ගත්තාම තුනෙන් එකකට පමණ ඒ කියන්නේ 130කට 35කට පමණ නහර ගැට ගැසීමේ රෝගී තත්ත්වය තිබෙනවා. ඒකෙන් කියන්නේ ඊට වඩා අඩු වයසින් එන්නේ නැහැ කියලා. සමහර ලාවට ඊට වඩා අඩු වයසින් අවුරුදු 20 25 වයසින් වුණත් එන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් බහුතරයක් මේක දකින්න ලැබෙන්නේ වයස අවුරුදු 40 වගේ ඉක්ම වුණාට පස්සේ. ඒක මං කිව්වා වගේ සුලපව දකින්න තියෙන රෝගී තත්ත්වයක්. සාමාන්‍ය ජනගහනයෙන් 30කට වගේ තිබෙනවා. නමුත් ඒකේ ඇතිවන ඇත්තම රෝග ලක්ෂණ සහ ඒ රෝගී තත්ත්වයේ තිබෙන ස්වභාවය අනුව රෝගියාට දැනෙන රෝග ලක්ෂණ සහ මුහුණ පාන්නට වෙන සංකූලතා වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් රෝගීන් අහන ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ නහර ගැට ගැසීම කියලා කියන්නේ කියලා. ඔව් දැන් නහර ගැට ගැසීම කියලා මෙතනදී අපි අදහස් කරන්නේ අපේ විශේෂම පාදවල අපි නහර ගැට ගැසීමේ රෝගය ගැන කතා කරනකොට කතා කරන්නේ පාදවල තිබෙන රෝගය ගැන පාදවල තිබෙන ශිරා වල තිබෙන රෝගී තත්ත්වයක් අපේ ඇඟ ඇතුලේ ප්‍රධාන ලේ නහර වර්ග දෙකක් තිබෙනවා ධමනී සහ ශිරා කියලා ඒ ශිරා වලින් තමයි රුධිරය වෙන අනෙකුත් අවයව වල ඉඳන් නැවතත් හෘද වස්තු කරා රුධිර රැගෙන එන්නේ. එතකොට දැන් විශේෂම පාදවල ඉඳන් පහළ ඉඳන් උඩට හෘද වස්තු වෙතට මේ රුධිරය නැගෙන රැගෙන ඒමට ස්වභාව ධර්මයෙන්ම හැදිච්ච ව්‍යුහයක් තියෙනවා මේ ශිරා ඇතුලේ කපාට පද්ධතියක්. ඒ කපාටවල ක්‍රියාකාරීත්වය නිසා තමයි නිතරම ඒ පාදවල හෝ අනෙකුත් අවයවල තියෙන රුධිරය නැවතත් හෘද වස්තු කරා රැගෙන එන්නේ. නමුත් යම් කිසි හේතු නිසා මෙම ශිරාවල තියෙන මේ කපාට පද්ධතිය ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. එතකොට ඒ ක්‍රියාකාරීත්වය අඩපණ වුණාම නැවතත් හෘද වස්තුවේදට රුධිරය ගෙන ඒම මේ ශිරාවලින් රුධිරය ගෙන ඒම අඩපණ වෙලා බාල වෙලා ඒ ශිරා ඇතුලේ අපිරිසිදු රුධිරය රැඳිලා ඒවැ පීඩනය වැඩි වෙලා ඒ නහර ගොඩක් මහත් වෙලා ලේ වලින් පිරිලා මතු පිටට ඇවිල්ලා පෙනෙන්න පටන් ගැනීමේ තත්ත්වයක් තමයි සරලම විදිහට කියනවා නම් වැරිකෝස් වේන් හෝ නහර ගැට ගැසීමේ රෝගය කියලා කියන්නේ. මේක ඇත්තටම ගැට ගැහිම කියලා සිංහලෙන් කිව්වට ඒක ඇත්තටම ගැටයක් නෙමෙයි. ඒක වෙන්නේ ඒ ශිරාව ඇතුලේ ලේ පිරීම නිසා ඒක දික් වෙලා ඒකේ මහත් භාවය කියන්නේ පළල වැඩි වෙලා ඒක පුළුල් වෙලා ලේ වලින් පිරීලා මතු පිටට ඇවිල්ලා අපිට එලියෙන් බැලුවම පියවසට පේන්නේ ඇත්තටම ගැට ගැහිමක් වගේ. ඉතින් ඕක තමයි ඔය නහර ගැට ගැසීමේ රෝගය කියලා කියන්නේ. මොකද්ද මේක එන හේතු? සාමාන්‍යයෙන් මේකට එන හේතු නැත්නම් ඉංග්‍රීසියෙන් අපි කියනවා රිස්ක් ෆැක්ටර්ස් කියලා. ඒ රිස්ක් ෆැක්ටර්ස් නැත්නම් හේතු කාරක වෙන්නේ ප්‍රධානම වශයෙන්ම මේක ජානමය බලපෑමක් තිබෙනවා. ඒ කියන්නේ පාරම්පරිකව තමුන්ගේ අම්මට තාත්තට මේ රෝගී තත්ත්වය තිබුණා නම් සාමාන්‍යයෙන් 25% කියන අතරින් එකක විතර චාන්ස් එකක් තිබෙනවා ඊළඟ පරම්පරාවටත් මේක යන්න. එතකොට ඒ ජානමය පැත්තෙන් ප්‍රවණතාවයක් තිබෙනවා නහර ගැට ගැසීමේ රෝගය ඉස්සරහට යන්න. ඊට අමතරව ජානමය සම්බන්ධතාවයක් නැති වුණත් ඒ කියන්නේ තමුන්ගේ පවුලේ එහෙම කෙනෙකුට එහෙම තත්ත්වයක් නැති වුණත් තවත් එන්න පුළුවන් රෝගී ඒ කියන්නේ රිස්ක් ෆැක්ටර්ස් ඒ කියන්නේ හේතුකාරක සාධක තිබෙනවා. උදාහරණයක් තමයි තරබාරු භාවය, ස්ථූල භාවය, ඇඟේ බර වැඩි වෙන්න පාදවලට වැඩෙන පීඩනය වැඩි වෙනකොට ඒකෙන් නහරවලට ලැබෙන පීඩනය වැඩි, උතර නහර මහත් වෙලා ඒ වගේ නහර ගැට ගැසෙන තත්ත්වයක් වැරිකෝස් තත්ත්වයක් එන්න පුළුවන්. මීට අමතරව ස්වභාව ධර්මයෙන්ම අපිට දකින්න තිබෙන තව තත්ත්වයක් තමයි රෝගී තත්ත්වයක් නෙමෙයි ඇත්තම සාමාන්‍ය තත්ත්වයක් ප්‍රෙග්නන්සි, ඒ කියන්නේ ගර්භණී කාලය. ගර්භණී කාලයේදී බඩේ ස්වභාවය මහත් වුණාම, බඩේ සයිස් එක මහත් වෙලා උදර කුහරය මහත් වුණාම ඒකෙන් පාදවලට ලැබෙන පීඩනය නිසාත් බහුලව
පෙරිකෝස් වෙන්න නැත්නම් ආහාර ගැට ගැසීමේ තත්ත්වය උදා වෙන්න පුළුවන්. ගොඩක් ගර්භණී මවරුන් ඉන්නවා ප්‍රෙග්නන්ට් වෙන්න ඉස්සෙල්ලා, ඒ කියන්නේ පිළසින ගන්න ඉස්සෙල්ලා ආහාර ගැට ගැසීමේ තත්ත්වයක් නැති වුණත් ගර්භණී කාලයේ ඇතුළෙදී ඒකේ මාස 6 7 8 වගේ වෙනකොට ගොඩක් ආහාර ගැට ගැසීමේ තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. මීට අමතරව ගොඩක් තමුන්ගේ රැකියාව අනුව ගොඩක් හිටගෙන ඉන්න වගේ වෘත්තිවල ඉන්න කට්ටියටත් නාරකට ගැසීමේ රෝගී තත්ත්වය එන්න හැකියාව තිබෙනවා. මොනවාද මේ රෝගී තත්ත්වයෙන් එන පුළුවන් රෝග ලක්ෂණ සිම්ටම්ස්? රෝග ලක්ෂණ ගත්තොත් ඇත්තටම මේක දෙවිධයකට අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. සමහර කට්ටියට සමහර රෝගීට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ ගැට ගැසී තිබෙන නහර වලින් තිබෙන අවලස්සන භාවය. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා කොස්මටික් අපියරන්ස් එක කියලා. ඒ කියන්නේ ඒක කැතට පේනකොට ඒක හමේ මතු පිටට ඇවිල්ලා ගොඩක් එළියට පේනකොට තමුන්ට අවශ්‍ය පරිදි ඇඳුමක් අඳින්න බෑ. තමුන්ට ඒක මේ මානසිකව බලපානවා. ඒ වගේ තත්ත්වයක් මත ඔවුන් ඇවිල්ලා පෙන්වන්න පුළුවන් මේක නැති කරගන්න පුළුවන්ද කියලා. එයින් අමතරව ඩෙෆිනිට් සිම්ටම්ස් කියන ඇත්ත රෝගී ලක්ෂණ මතුවෙන භාවය තමයි ඊට පස්සේ එන්නේ. ඒකෙන් එන ප්‍රධානම රෝග ලක්ෂණ තමයි ගොඩක් වෙලාවට හිටගෙන ඉන්න වෙලාවට, ඒ කියන්නේ පැය 4ක් 5ක් හිටගෙන තමුන්ගේ වෘත්තියේ නියලන වෙලාවට, එහෙම නැත්නම් ගෘහණියක් නම් ගෙදර වැඩ කරන වෙලාවට, ඒ වගේ හවස් වරුව වෙනකොට පැය 4ක් 5ක් හිටගෙන හිටියට පස්සේ පාදවල විශේෂයෙන්ම වලලු කර ප්‍රදේශයේ ඉදිමීම, කැසීම, එතකොට තුවාල හැදීම, ඒ වගේ රෝග ලක්ෂණ එනවා. ඊට අමතරව හිටගෙන ඉන්න ඉරියව්වෙන් ඉන්නකොට ඒ දණහිම් පහළ ප්‍රදේශයේ කකුලේ බරගතියක් සහ වේදනාවක් එන එක. ඒක තමයි ඇත්තටම අපි කියන කොමනස් සිම්ටම් කියලා. ඒ කියන්නේ සුලභවම දකින්න තිබෙන රෝග ලක්ෂණය හිටගෙන ඉන්න ඉරියව්වෙන් ඉන්නකොට වෙලාවක් ගියාට පස්සේ පාදවල පල්ලෙහා ප්‍රදේශයේ පල්ලෙහා කොටසේ, කියන්නේ දණහිම් පහළ කොටසේ බරගතිය, හෙවිනස් සහ කැක්කුම, පේන්, ඒ දෙක ඉතාමත්ම සුලභව දකින්න ලැබෙනවා. මේට අමතරව කලාතුරකින් ලැබෙන්න තිබෙන දකින්න ලැබෙන සුලභ, මේ කියන්නේ කලාතුරකින් දකින්න ලැබෙන සංකූලතාවයක් තමයි වීනස් අල්ස කියන එක. ඒ කියන්නේ මේ නහර ගැට ගැසීම තිබෙන ප්‍රදේශය පුරා, ඒ කියන්නේ විශේෂයෙන්ම වලලු කර ප්‍රදේශයේ හම පළුදු වෙලා හමේ තුවාල හට ගැනීම. සාමාන්‍යයෙන් මේක ඇත්තටම නහර ගැට ගැසීමේ රෝගයේ ගොඩක් කාලයක් තිස්සේ අවුරුදු 5ක් 10ක් කාලයක් තිස්සේ තිබීම නිසා එන තත්ත්වයක්. ඒකෙන් වෙන්නේ ඒ නහරවල තිබෙන අපිරිසිදු ලේ හිර වෙලා තිබීම නිසා, ඒ අපිරිසිදු ලේවල තිබෙන විෂකාරක ද්‍රව්‍ය වලින් හමට තිබෙන පීඩනය සහ හමට තිබෙන ඉෆෙක්ට් එක නැත්නම් ප්‍රතික්‍රියාව නිසා හමේ යම්කිසි වෙනස්කම් ඇති වෙනවා. පළවෙනි දේ තමයි හම අඳුරු පාට වෙනවා. ඒ දණියෙන් පල්ලෙහා කොටසේ වලලු කර ප්‍රදේශයේ අඳුරු පාට, දම් පාට, නැත්නම් දුඹුරු පාට, තද දුඹුරු පාට වගේ පාට වෙනස් වීමක්, දුර් වර්ණ වීමක් සිද්ධ වෙනවා. එයින් පස්සේ සමහර තැන්වල කසලා තුවාල හැදෙනවා. ඒ තුවාල හැදුනාම ඒවා සුව වෙන්න ඉතාමත්ම දීර්ඝ කාලයක් ගත වෙනවා. ඉතින් ඒක ඇත්තටම ඒ වෙරිකෝස් වෙන නැත්නම් ආරකට ගැසීම තියෙන තත්ත්වයේ අවසාන වශයෙන් එන සංකූලතාවයක්. තවත් මෙතනදී සඳහන් කළ යුතු තව එක සංකූලතාවයක් තමයි මේවා පුපුරලා ලේ යන එක. මොකද මම කලින් සඳහන් කරා මේ නහරවල පීඩනය ගොඩක් වැඩි කියලා, ප්‍රෙෂර් එක වැඩි. එතකොට සමහරවිට තමුන්ට නොදැනුවත්වම මේ ඒ නහර පිපිරිලා ඒකෙන් ඉතාමත්ම නැවැත්වීම රසීරු විදියට රුධිරය වහනය වෙලා ලේ ගලන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ සංකූලතා වැළැක්වීම සඳහාත් අපි ඇත්තටම රෝගීන්ට අවවාද කරනවා ප්‍රතිකාරයක් වෙත යොමු වෙන්න කියලා. මොනවාද තිබෙන ප්‍රතිකාර? නහර ගැට ගැසීමේ රෝගයට වෙරිකෝස් වෙන කියන එකට ප්‍රතිකාර ක්‍රම කීපයක් තිබෙනවා. ඒ ප්‍රතිකාරය අපි ඇත්තටම රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙන්න ඕනේ. කියන්නේ ඉන්ඩිවිජුවලයිස් ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් වෙන්න ඕනේ. ඒකට හේතුව එනේන රෝගියාට, කියන්නේ හැම රෝගියාටම එකම ප්‍රතිකාරයක් දීමට නොහැකි. ඒ දෙන එන රෝගියාට මොන ප්‍රතිකාරයද හොඳම වෙන්නේ කියන එක රඳාපවතින්නේ ඔහුට හෝ ඇයට තිබෙන ප්‍රධාන රෝග ලක්ෂණ සහ ඔහුට හෝ ඇයට තිබෙන අවස්ථාවය සහ මොන තත්ත්වයෙන් මොන ස්ටේජ් එකෙන් මේ නහර ගැට ගැසීමේ රෝගය තිබෙනවද කියන එක මත. දැන් උදාහරණයක් විදිහට සුලභම උදාහරණයක් මම ගන්නම්. දැන් ගොඩක් විද්‍යාලාට රෝගීන් එනවා ඔවුන්ගේ ගර්භණී කාලයේදී, ප්‍රෙග්නන්සි කාලයේදී ඔවුන්ට නහර ගැට ගැසීමේ රෝගය ආවහම. මම අර කලින් සඳහන් කරා වගේ
ඒ කාලෙදී ඇත්තටම අපි කරන්නේ ඔවුන්ට ගර්භණී කාලයේදී අපි නිත්‍ය පිළියමක් ඔවුන්ට ඒ කියන්නේ නිත්‍ය ප්‍රතිකාරයක් යොමු කරන්නේ නැහැ. අපි ඔවුන්ට අවවාද කරන්නේ කකුලට ස්ටොකින් එකක් නැත්නම් මේස් එකක් දාගෙන ඉන්න කියලා ඒ ගර්භණී කාලය ඉවර වෙනකම්. මොකද මේ මාස 9 ඉවර වුණාට පස්සේ දරුවා ප්‍රසූත වුණාට පස්සේ ගොඩක් වෙලාවට 50ක් 60ක් විතර මේ නහරකට ගැසලා තියෙනවා ඉබේම හරියන්නත් අවස්ථාව තිබෙනවා. 40ක් විතර දිගින් දිගටම පවතිනවා. එහෙම වුණොත් ඒක පස්සේ කාලෙක ආපව ප්‍රතිකාර කරගන්න වෙනවා. නමුත් ගර්භණී කාලේ ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී අපි කරන්නේ ගොඩක් වෙලාවට රෝගීන්ට ඒ ස්ටොකින් එක නැත්නම් මේස් එක දාන්න කියලා කියනවා දවල් වරුවට හිටගෙන ඉන්න වෙලාවට. ඒකෙන් ඒ නහරවල පීඩනය පාලනය කරලා ඒකෙන් එන සිම්ටම්ස් එක රෝග ලක්ෂණ අවම කරලා තියෙනවා දරුවා ඩිලිවරි එක ඉවර කරනකම්. එයින් එහාට ගත්තම අනෙකුත් ගර්භණී කාලේ අරුණම අනෙකුත් රෝගීන් ගත්තාම නහරකට ගැසීම තියෙන ඔවුන්ගේ තිබෙන ස්ටේජ් එක නැත්තම් තිබෙන තත්ත්වය අනුව අපි ඔවුන්ට වෙන වෙනම ප්‍රතිකාර ක්‍රම යොමු කරනවා. දැන් උදාහරණයක් විදිහට ඉතාමත්ම සුළු පොඩියට තියෙන නහර අපි ඒවට ඉංග්‍රීසියෙන් කියන ස්පයිඩර් වේන්ස් කියලා ඒ පොඩි නහර වගේ තියෙනකොට ඒවට අපිට ලේසියෙන්ම ඉන්ජෙක්ෂන් ක්‍රමයක් ඒ කියන්නේ පොඩි බෙහෙතක් විදීමෙන් ඒවා සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට විශේෂිත ලේස ක්‍රම තියෙනවා ඒ වගේ ක්‍රමවලින් ඒක සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන්. එතනින් ඔබට ගියාම ඊට වඩා වැඩි ඊට වඩා ටිකක් ලොකුවට නහර තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ රෝගීන්ට පාදවල ස්කෑන් එකක් ඩොප්ලර් ස්කෑන් කියලා ස්කෑන් එකක් තියෙනවා. ඒ ස්කෑන් එකක් කිරීමට අවශ්‍යයි. ඒ ස්කෑන් එක ඇත්තටම නිශ්චිත පරිදි නිශ්චිත පුද්ගලයේ කළ යුතු ස්කෑන් එකක්. ඒකෙන් අපි හොයාගන්නේ මේ නහරකට ගැසීම මතුපිටින් පේන තියෙන එකට අමතරව කොච්චර දුරට අභ්‍යන්තරයට යනවාද කොච්චර ව්‍යාප්ත වෙලා තිබෙනවද කියලා. ඒ අනුව අපි එතකොට ගොඩක් අභ්‍යන්තරයට මේක යොමු වෙලා තිබෙනවා නම් එතකොට අපි යොමු කරන ප්‍රතිකාරය තමයි ලේසර් ප්‍රතිකාරය. ලේසර් කිරණ වලින් මේ නහර පුළුස්සා දැමීමක් වගේ ප්‍රතිකාරයක්. ඒකට ඉස්සර නම් ඔපරේෂන් එක ශල්‍ය කර්මයක් මගින් මේ නහර අයින් කිරීමක් සිදු කරා. නමුත් දැන් කාලේ ඇතනම් පෞගේ අවුරුදු 20ක් විතර ඇද්දදී ඒ ශල්‍ය කර්මය මුළු ලෝකෙම වගේ ඉවත් වෙලා තියෙන්නේ. මොකද ඒකට වඩා සාර්ථකව සහ ඊට වඩා ගොඩක් අතුරු ආබාධ අඩුවෙන් මේ නහර ගැටගැසීමේ රෝගය මැඩ පැවැත්විය හැකි ලේසර් ප්‍රතිකාරයක් හෝ ඒකත් එක්ක මෙන්න තව රේඩියෝ ෆ්‍රීක්වන්සි කියලා තව ප්‍රතිකාරයක් තියෙනවා. ඒ ප්‍රතිකාර වර්ග වලින් පුළුවන් ලෝකල් ඇනස්තීසියා කියන්නේ හිරිවැට්ටීමක් මගින් මේ නහරවල සම්පූර්ණ ක්‍රියාකාරීත්වය මැඩ පවත්වලා ඒවා අයින් කරලා ඒකට නිත්‍ය පිළිතුරක් ලබා දෙන්න. ඒකේ තියෙන අනිත්වාසිය තමයි මේ ලේසර් ප්‍රතිකාරයේ ඒ ප්‍රතිකාරය කරාට පස්සේ එම රෝගියාට ඒ වෙලාවෙම බැහැලා ඇවිදලා සාමාන්‍ය වැඩ කටයුතු වල නියැල වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්පිතාලක නැවතිලා බෙඩ් රෙස්ට් එහෙම නැත්නම් ඇඳට වෙලා ඉඳලා එක්තැන් වෙලා ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රතිකාරය කරලා කොහොමත් විනාඩි 15ක් පැය භාගයක් ඇතුළතදී බැහැලා තමන්ගේ සාමාන්‍ය වැඩ කටයුතු වල නියත වෙලා හිටීමට හැකියාව තිබෙනවා. ඉතින් ඒක තමයි තිබෙන ප්‍රධානම ඇඩ්වාන්ටේජ් එක නැත්නම් වාසිය මේ ලේසර් ප්‍රතිකාරය. අවසාන වශයෙන් මම කියන්න කැමති තව එක කාරණයක් තිබෙනවා මේ නහරකට ගැසීම පිළිබඳව. ගොඩක් රෝගීන් අහන දෙයක් තමයි මේ නහරකට ගැසීමට ප්‍රතිකාර කරොත් මේක ආපහු එන්න පුළුවන්ද කියලා. ඇත්තටම එන්න පුළුවන්. ඒක ඉදිරියේදී නහර එන එක නවත්තන්න බෑ. කිසිම රෝගී තත්ත්වයක් නැහැ එකපාරක් ප්‍රතිකාර කළා ජීවිතේ කවදාවත් හැදෙන්නේ නැති. ඉතින් අපිටත් පුළුවන් ඒ නහරකට ගැසීම රෝගේ දැන් තිබෙනවා නම් ඔහුගේ හෝ ඇගේ තිබෙන වර්තමාන තත්ත්වයට ප්‍රතිකාර කිරීමට පමණයි. තව අවුරුදු 10කින් හෝ 12කින් එන එක අපිට දැන් නවත්තන්න බෑ. ඒක තමුන් වයසට යාම සහ තමුන්ගේ ඇඟේ ස්වභාව වෙනස් වීම සමග අලුතෙන් නහර එන්න හැකියාව තිබෙනවා. නමුත් වාසිය තමයි නිශ්චිත ප්‍රතිකාරයක් දැන් කරවතින් උදාහරණයක් විදිහට ලේස ප්‍රතිකාරයක් වගේ නිශ්චිත ප්‍රතිකාරයක් දැන් වර්තමානයේ තිබෙන නහර වලට කරවතින් ඉස්සරහට නහර ආවත් ඒක එනවයි කියලා ෂුවර් කරන්න බෑ. නමුත් සමහර කටියට අපව එන්න පුළුවන් අවුරුදු ගානකට පස්සේ. නමුත් එහෙම ආවත් ඒ එන්නේ ගොඩක් කුඩා නහර. එතකොට ඒ අවස්ථාවේදී ඒගලන්ට ඒ වගේ ලොකු ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නෑ. සුළුවෙන් ඒකට ඉන්ජෙක්ෂන් එකක් වගේ පොඩි ප්‍රතිකාරයක් දීලා ඒක මර්ධනය කිරීමට හැකියාව තිබෙනවා. ඉතින් මේක තමයි නහර ගැට ගැසීමේ රෝගය කියලා කියන්නේ. වෙරිකෝස් වේන් කියන රෝගී තත්ත්වය ඉතාමත්ම සුලභ රෝගී තත්ත්වයක්. සංක්ෂිප්ත වශයෙන් කියනවා නම් ඒක ගොඩක් 30%කට වගේ ජනතාවගෙන් 30%කට වගේ මේක තිබෙනවා. ඒකෙන් නොයෙකුත් රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම
හිටගෙන ඉන්න වියවෙන් ඉන්නකොට පාදවල එන වේදනාව සහ තුවාල හට ගැනීම වගේ දේවල් තමයි මේකෙන් සුලබව තියෙන්නේ. ඒකට නිශ්චිත ප්‍රතිකාර තිබෙනවා. ඒක බය වෙන්න ඕන රෝගී තත්ත්වයක් නෙමෙයි. ඒකට ලෝකල් ඇනස්තීසියාන්ත හිරිවැටීමක් මගින් ලේස ප්‍රතිකාර වගේ ප්‍රතිකාර නූතන ප්‍රතිකාර ක්‍රම මගින් මේක 100%ක්ම මැඩපැවැත්වීමට හැකියාවක් තිබෙනවා.